මේ පදනම් විරහිත පෙත්සම් වලට මීට දවස් කීපයකට කලින් ලෙනවට රුපියල් 100,000ක දඩයයි අද එක්කෙනාට 105,000ක ගාස්තුවයි. එතකොට මේ අපි මේ ආණ්ඩුවට කියනවා, රනිල් වික්‍රමසිංහලට කියනවා, දැන්වත් මේ ජෝකර් වැඩ නතර කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මේවා මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කළා තියෙන ජනාධිපතිවරණයක් වැළැක්විය නොහැකි කියන කතාව අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක් කරා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් කියපු කාරණේ තමයි මේ පෙත්සම් කරුගේ පෞද්ගලික ස්වරූපයෙන්ම නෙවෙයි මේක එන්නේ. මුළු රටක්ම මේ පිළිබඳව බලාගෙන ඉන්නවා. ඒකෙන් හින්දා අධිකරණයක් මිස්ගයිඩ් කරන එක, අධිකරණයක් නොමග යවනවා, අධිකරණයක් නොමග යවනවා පෙත්සම් කරු මෙතන ඇවිල්ලා, ඒ මගින් පෙත්සම් කරුගේ ක්‍රියාවක් මගින් රටක් නොමග යනවා. ඒකෙන් හින්දා අපි මේ රටේ ජනතාවට කියනවා, දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව අර්ථකථන දීලා ඇති. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආපු වෙලාවේ අර්ථකථනය දුන්නා, මෛත්‍රීපාල සිරිසේනට අර්ථකථනය දුන්නා, ලෙනවට එදා අර්ථකථනය දුන්නා, ආයි ලෙනවාව එයාට අර්ථකථනය දුන්නා, අද නීතිඥෙක් අභියෝගයට ලක් කරලා දුන්නා උනවටුන එයාට අර්ථකථනය දුන්නා. මේක 6ක් නෙවෙයි 5යි. මේ වැරදි අර්ථකථන ගේන්නපා ජනාධිපතිවරණයක් වළක්වන්න කිසිම හේතුවක් නැති බව මේ වෙලාවේ අධිකරණයේ අවධාරණය කළා. මේ කියන පදනම් විරහිත පෙත්සම් වලින් ඒකින්ද 19 කියන්නේ සම්මත වෙච්ච එකක්. ඒ සම්මත ඒ වෙච්ච එක පිළිබඳව කරුණු හොයන්න අධිකරණයට කිසිදු අධිකරණ බලයක් නැහැ. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ කොයි හරි ඔප්පු ප්‍රදානයකදී කියනවා අධිකරණයේ තියෙන අධිකරණ බලයේ තියෙන පාර්ලිමේන්තුවේ කියලා. ඔන්නෝම කතාවක් කියලා තිබුණා. එතකොට මේ අධිකරණයට අධිකරණ බලයේ තියෙන අධිකරණේ, ඒක නිසා තමයි අදටත් විධායකය මැදිහත් වෙලා මේ සිද්ධ කරන අමනෝච්ච වැඩ ටික, මේ සිද්ධ කරන ජනතා පරමාධිපත්‍යයට එරෙහි කටයුතු අදටත් යම් බැලන්ස් එකක් ඇතුව අදටත් මේ මිනිස්සුන්ට ඕන විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ වෙන මොකක්ක නිසා නෙවෙයි, අධිකරණය නිසා. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අදටත් අදත් මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරා. දැන් මෙතනින් පස්සේ මං හිතන්නේ නෑ තවත් කෙනෙක් එයි කියලා මේ පිළිබඳව අර්ථ නිරූපණ ගන්න. ඒක නිසා හරි පැහැදිලි, තව දවස් දෙකයි තියෙන්නේ කොමිසමට බලය යනවා. බලය ගියාට පස්සේ ජනාධිපතිවරණයේ දිනේ තීරණය වෙනවා. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රතිඵල නිෂ්ප්‍රභා වුණා, සියලු අපේක්ෂා නිෂ්ප්‍රභා වුණා. ඒගොල්ලෝ බැලුවේ ජන මනසේ ව්‍යාකූලත්වයක් ඇති කරන්න. මේ එක එක්කෙනා දාලා බලනවා ජන මනසේ ව්‍යාකූලත්වයක් ඇති කිල්ලා, සැකයක් ඇති කළා, විතිකිච්ඡාවක් ඇති කළා, මේ මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් හදන. ඒ දෙගිඩියාව අද පහ වුණා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි පැහැදිලිම කළවා ප්‍රකාශයට පත් කරා 6 නෙවෙයි 5යි. ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒකින්ද හරි පැහැදිලි මේ තීන්දුව. දැන්වත් අපි ආණ්ඩුවට කියනවා රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් මේ තීන්දුව කියවන්න කියලා.